කාදනීය නිර්දේශ කීපයක් එකතු කරමින් බලශක්ති හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යසභාව වෙත යොකුන් ලද ශ්‍රී ලංකා විදුලි බල පනත් කෙටුම් පත සම්බන්ධයෙන් වූ එකී කාර්යසභා වාර්තාව මම ඉදිරිපත් කරමි. ස්ථාවර නියෝග 52 යටතේ කියනවා මෙවැනි වාර්තාවක් පාර්ලිමේන්තුවට වාර්තා කරන තුරු එම කාර්යයට අදාළ පනත් කෙටුම්පත් මූ වෙන්නේ නැහැයි කියලා. මේ වාර්තාව දැන් මමත් බැලුවා. මේ වාර්තාව දැන් මේ මේසෙ උඩ තියෙනවා. නමුත් මේ ස්ථාවර නියෝගයේ අරමුණ වෙන්නේ ඒ වාර්තාව මන්ත්‍රීවරුන්ට පරිහරණය කිරීමේ ඉඩ ලබා දිය යුතුයි කියන අදහස තමයි මේ ස්ථාවර නියෝගයේ තියෙන්නේ. නමුත් දැන් මේක අදම සාකච්ඡාවට ගන්න පනතක් වීම නිසා ඒ ඉඩ අහිමි වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනයේ තියන්නේ මොකද්ද? ව්‍යවස්ථාවට පටහැනි කරුණු තියෙනවා. ඒක හැබැයි නිවැරදි කර ගැනීම සඳහා සංශෝධන ඉදිරිපත් කළා තියෙනවා. විපක්ෂය නියෝජනය කරන නීතිඥවරු ගණනාවක් ඉන්නවා. මේ පිටු 11ක් කියව ගන්න බැරි නම් ඒ අධිනීතිඥකම පැත්තකට දාන එක තමයි තියෙන්නේ. යම් කිසි තවත් සංශෝධන අවශ්‍ය නම් ඒක ඒ යෝජනා ඉදිරිපත් කරලා විවාදය පවත්වලා අද අපි සම්මත කර ගැනීමට සැලසුම් කළා තියෙනවා. එහෙනම් මේක ප්‍රමාද කිරීමට හැකියාවක් නැහැ. දැනට අවුරුදු 2කට වඩා ප්‍රමාද වෙලා තියෙනවා. මට තේරිච්ච ආකාරයට නම් එක සංශෝධනයකට විකල්පයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යෝජනා කළවත් නැහැ. අදම කරගන්න මොකද්ද තියෙන හදිස්සිය? මේ වෙනි තාක්ෂණික පනතක් සම්බන්ධයෙන් කරුණු දක්වන්න සාධාරණ කාලයක් ලබා දෙන්න ඔබතුමා කතානායක හිටිට අපේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න. පක්ෂ විපක්ෂයට අදහස් ලබා ගන්න දුන්නා. ආණ්ඩු පක්ෂය අපි ඒකට ගියා. අපිට මේක යම් සැකහිතන දේවල් තිබුණා. අපි ඇමතුමත් එක්ක වාද විවාද කරා. ඇවිල්ලා එතුමා ඉතාම හොඳින් මේක පැහැදිලි කරා. පැහැදිලි කරලා අපි යම් එකඟතාවයකට ආවා. හවස්වරු දෙකේ ඉඳලා විපක්ෂයට කාලය දුන්නා. පක්ෂයේ සියලු පක්ෂවලට ආරාධනා කරා මේ පිළිබඳ සාකච්ඡා කරන්න. අපට ඉඳගන්නකෝ මොලේ තලා ගන්නතු ඉඳගන්නකෝ පොඩ්ඩක්. මේක කලින් කිව්වනම් දින 4ක් ගන්න තිබ්බා කතා නැකතුමනේ. පක්ෂනා කියලා සීමේදී මම තව දවසක් ඉල්ලුවා ඔබතුමාට මතකේ තියෙන. නමුත් දුන්නේ නැහැ. මේගොල්ලෝ රට බංකොලොත් කරපු නිසා තමයි මේවා විකුණන්නේ. මැති වරේ බල්දී කිව්වද මේවා විකුණනවා කියලා? ඔයගොල්ලෝ කිව්වද? වරමත් තියනවද? නිකම් මේ දාලා යන්න මේක තවත් කඩේතෝ දාලා යන්න. ගරු මන්ත්‍රීතුමා. රට බංකොලොත් කරලා කූඩැල්ල වගේ ඉල්ලලා ඉන්නවා. මේ න්‍යායපත්‍රය අපි කලින් සතියේ සාකච්ඡා කළා. මේ න්‍යායපත්‍රය උදාගෙන තියෙනවා. අද ඔබතුමා නායක රැස්වීමක් ඇඳවලා තිනවා. අද පස්වරු 1ට ඉනි ඉදිරියට ඊළඟ න්‍යායපත්‍රය සාකච්ඡා කරන්න. යම් ආකාරයකින් කාලය මධිකමක් තිනු නම් අද දිනේදී පුළුවන් තරම් කාලය දෙන්න අපිට ගැටලුවක් නැහැ. මේ පාර්ලිමේන්තුවේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කළ සම්මත කළේ එක දවසේ. ගරු මන්ත්‍රීතුමා මේක මරණාධාර සමිතියක් නෙමෙයි, මේක පාර්ලිමේන්තුවක්. ඔබතුමා හිතනවා මරණාධාර සමිතියක් කියලා මේක. සැරින් සැරේ ඕනගිරිය මම සභානායක. You better go through the standing orders. If the leader of the house is on feet, you can't interrupt. මරණාධාර සමිතියකවත් වටින්නේ නැහැ මේ මිනිස්සුන්ට කතා කරන්න. මේ වැඩ බලන සාමාන්‍ය අධිකාරිතුමා අද ඉඳගෙන අද දවසේ ඉඳන් සම්පූර්ණයෙන්ම නැවත දැනුම් දෙන තුරු විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ නිවාඩු ලබා ගැනීම තහනම් කරලා තියෙනවා. මම දන්නේ නැහැ දැන් ඇමතුමා මෙතන වාඩි වෙලා ඉන්නවා. අපි ඇමතුමාගෙන් දැනගන්න කැමතියි මොකද්ද මේ හේතුව මේ සියලුම සේවකයන්ගේ මේ නිවාඩු තහනම් කරන්න අද දින සිට නැවත දැනුම් දෙන තුරු. ඒක මන්තුමා අපිට දන්නේ නැහැ. ඒක පරිපාලන ප්‍රශ්නයක් නේ. මහින්ද ආනන්ද මන්ත්‍රීතුමා කියන්නේ දැන් එතුමා මේ විවාදයට අදාළ නැතුව එතුමා අපහාස කරනවානේ. එතුමා කියන්නේ මරණාධාර සමිතියකටත් මම සුදුසු නැහැ කියලා. ඉතින් එතුමාලගේ පක්ෂේ නායකයෝ තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සහ බෙසිල් රාජපක්ෂ එතනින්නේ මාව පත් කරේ. හරි. ඉතින් එතනින් පත් කරා විතරක් නෙවෙයි සෞභාග්‍ය දැක්ම ලිවීමටත් මාව ඒ කමිටුවේ කොටස්කාරයෙක් කරගත්තා. දැන් සෞභාග්‍ය දැක්මට අනුකූලද මේක? සෞභාග්‍ය දැක්මේ කොහෙද මේක තියෙන්නේ? 52 යටතේ යම් ආංශික අධීක්ෂණ කාර්ක සභාවක වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ කාලය ඉක්ුත්වන තෙක් පාර්ලිමේන්තුව විසින් ඒ පනත සම්බන්ධව කිසිදු පියවරක් ගනු නොලැබිය යුත්තේය කියලා මේකේ ලියලා තියෙන නිසා මේ මගේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක ගමු අපි, මේ පනත ඉස්සරහට ගමු. නමුත් මේකට අනුව යම් ඉඩක් දිය යුතුයි කියලා මම තර්ක කරන්නේ. ස්ථාවර නියෝග 52 තියෙන්නේ. එවැනි සෑම පනත් කැටුම්පතක්ම පළවෙනි වර කියවීම නිම වූවහම යෝජනාවක් නොමැතිව අදාළ ආංශික කාර්යක්ෂණ සභාවට යොමු කරනු ලැබිය යුත්තේ. කාර්ක සභාව විසින් නම් පනත් කැටුම්පතට සංශෝධන යෝජනා කරනු ලැබිය හැකිය. කාර්ක සභාව විසින් පාර්ලිමේන්තුවට ආපසු වාර්තා කරනු තෙක් ඔබතුමා කියන කාරණේ අද වාර්තාව ඉදිරිපත් කළා. නෑ, ඊයේ තිබිච්ච එකේ අද ඉදිරිපත් කරන තු කවද්ද ඉදිරිපත් කරන? පෙරේද ඉදිරිපත් කරන්නද? සංකීර්ණ පනත මේ වෙනස්කම කරනකොට අපි ඒක පිළිබඳව වැඩි අවධානය යොමු කරලා මේ පනත තුළින් ඇතිවිය හැකි සියලුම බලපෑම් පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගෙන යම් යම් අඩුපාඩුකම් තිබෙනවා නම් ඒවා මගහරවාගෙන අපි මේ පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳව තීන්දුව ගන්නට ඕනේ. මේක ජනතාව ලබා දුන්නු වරමද? අත්‍යවශ්‍යම නෑ. මම යෝජනා කරනවා හෙට දිනේ මේක පිළිබඳව විවාද කරලා
අපි හෙට දවසේ තීන්දුවක් ගමු. ඒක අද රැස්වීම ගන්න කිරීම ප්‍රතික්ෂේප කරනවා. අද රැස්වීම ගන්න සභානායකතුමා එකඟ වුණානේ ඒකත් කතා කරන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.